පැරණි ලෝක පුදුම වලින් එකක් ලෙස සැලකෙන මෙම සොහොන්ගේ ඇටි මෙසියා රජන විසින් තම සැමියාව මාසලොස් රජු ක්‍රිස්තු පූර්ව 353 දී මිය ගිය පසු හැලිකාර්නාසස් නම් ප්‍රදේශයේ ඉදිකරන ලදී. මේ පිහිටා ඇත්තේ තුර්කියේ. හැලිකාර්නාසස් සහ යවර ප්‍රදේශයේ මාසලොස් රජු හා ඇටි මෙසියා රජන විසින් වසර 24 පාලනය කර ඇත. මාසලොස් රජු විවාහ කරගෙන සිටි ඇටි මෙසියා රජන ඔහුගේ සහෝදරියයි. එකල තම සහෝදරී විවාහ කරගැනීම රජ පවුල් වල සම්ප්‍රදායක් වී තිබුණේ. ක්‍රිස්තු පූර්ව 353 දී තම සැමියා මීගේ පසු බලවත් කම්පාවට පත් ඇටමෙසිය රජින ලෝකේ වඩාත් තමත්කාර ධනක සොහොන්ගේ නිර්මාණය කිරීම වෙනුවෙන් අතිදක්ෂ ග්‍රීක චිත්‍රශිල්පියෙකු කුලියට ගන්නා ලදී. සුප්‍රකට ග්‍රීක චිත්‍රශිල්පියන් දෙදෙනෙකු ප්‍රතියසා සැටිරෝස් සොහොන්ගේ හැඩ නිර්මාණය කර ඇති බව සඳහන් වේ. මාවසරොස් රජු මියගොස් අවුරුදු දෙකකින් ඇටමෙසිය රජිනද මරණයට පත් වී ඇත. සොහොන්ගව නිර්මාණය කිරීමට පෙර ඇය මරණයට පත් වී තිබුණි. කෙසේ හෝ වැඩනිම කරන විට මෙම සොහොන්ගේ අඩි 147ක් උස් වූ අතර සම්පූර්ණ හැලිකාර්නස් ප්‍රදේශයේම පෙනෙන ලෙස ඒ කඳු ඉස්මත්තේ පිහිටා ඇත. කිරිගලඩුවලින් මෙම සොහොන්ගව නිර්මාණය කර ඇති අතර සොහොන් ගැඹට නැගීමට කලුකොලින් සෑදු සිංහයන් ඇති පඩිපෙලක්ද සාදා ඇත. සොහොන් ගැබෙහි බිත්ති මත යුදකාමී ස්ත්‍රීන් හා රණසූරයන්ගේ සිතුවම්ද දක්නට ලැබේ. මහා ඇලෙක්සැන්ඩර් රජු ක්‍රිස්තු පූර්ව 334 දී මෙම නගරය යටත් කරගත්තා. මෙම සොහොන් ගැබට කිසිදු හානියක් සිදු වූයේ නැත. ක්‍රිස්තු පූර්ව 58 දී හා 62 දී මුහුදු මංකොල්ලකරුවන් විසින් නැවතත් මෙම ප්‍රදේශයට පහර දුන්න සොහොන් ගැබට ආරක්ෂා වී තිබුණා. නමුත් 13 වන සීවස්සේ ඇති භූමිකම්පාවකින් සොහොන් ගැබ බොහෝ දුරට විනාශ වී ඇති බව සඳහන් වේ. 13 වන සීවස්සේදී පුරුෂ යුද්ධභටයන් මෙම නගරය අල්ලා ගන්නා ලද අතර ඔවුන් තම ගොඩනැගිලි ඉදිකිරීමට මෙම සොහොන්ගේ කොටස් යොදාගත් බව පැවසේ. ක්‍රිස්තු වර්ෂ 1401 වන විට සොහොන්ගේ ඉදිරි වී තිබුණේ පදනම පමණි. පුරාවිද්‍යා චාර්ල්ස් නිව්ටන් විසින් ක්‍රිස්තු වර්ෂ 1800 දී ඇටමෙසියා රජින හා මාසලොස් රජුගේ ප්‍රතිමාවක් සමග තවත් පෞරාණික කොටස් කීපයක් සොයා ගන්නා ලදී. දැන් මේවා බ්‍රිතාන්‍ය කෞතුකාගාර තැන්පත් කර ඇති බව සඳහන් වේ. පුරාතන ලෝකයේ මෙම දැවන්ත නිර්මාණය තිබූ විශ්මිත බව නිසා ඉපන්න ලෝක පුදුම අතරට මෙම සොහොන්ගේ බැතුලක් කළ බව සඳහන් වේ.